අවසන් ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට නිර්මාණය වුණු වේදිකාව අලංකාරවත් කරන්නට සැපෙමිණි ගෞරවනීය සම්භාවනියන්ව පිළිගෙන දැන් හොරණ රාජකීය විද්‍යාලයේ ශ්‍රවණාගාරය වෙතට කැඳවාගෙනු ලබන සුවිශේෂ අවස්ථාවටයි අප මේක් වෙලා සිටින්නේ අපි මේ හැන්දෑව වර්ණවත් කරන්නට සැපෙමිණි ගෞරවනීය සම්භාවනීය ආරාධිත අමුත්තන්ව දැන් පහන් දල්වන්නට එකතු කරගන්නට සූදානම් වෙන වෙලාව So let's join together in this sacred ritual as we ignite lamps and fill the atmosphere with warmth and radiance. සුදිය අද හැන්දෑව වඩාත් වර්ණවත් වෙන්නෙම මහගොඩක ආදරයේ හින්දා වැහිබින්දු වලාකුළුවල ලියන කවි බඹරු මල් පෙති මත තබන හාදු ඒ විතරක්ම නෙමෙයි ඔබ හැමදෙනාම අද හොඳම දවස කියලා විශ්වාස කරපු හින්දම මේ හැන්දෑව තවත් ටිකක් නෙමෙයි මහගොඩක් ලස්සන වුණා අද හැන්දෑව තව විදිහකින් ලස්සන වෙන්නෙම දවසක් දෙකක් තුනක් නෙමෙයි පැයක් දෙකක් තුනක් හතරක් නෙවෙයි දවසින් දවස ගෙවුණු මොහොතින් මොහොත ගෙවුණු පියවරින් පියවර රැඳුණු දවසින් දවස කෙරුණු උත්සාහයන්ගෙන් පිරුණු මහගොඩක වටිනාකම් ඒ විතරක්ද මාසයෙන් මාසය වසරින් වසර හිත තුල රැඳවුණු බලාපොරොත්තු මහගොඩක් එකතු කරගත් ආදරණීය සන්දහාවක් පියවරින් පියවර ප්‍රගුණ කරපු උත්තුංග කලාවක කූට ප්‍රාප්තියක් ඒ හැමදේම එකතු වුණු තැන ඔබේ ආදරයත් අසුනක හිඳ තබාගත් තැන කොයි තරම්නම් ලස්සනද මේ පුංචි හිත් පහක් අද තුරුණු නර්තන ශිල්පීන් ශිල්පිනියන් ලෙස මේ වේදිකාව එකම වේදිකාවක් බවට දක්ෂතාවයේ වේදිකාවක් බවට හැඩකාරකමේ වේදිකාවක් බවට අභිමානවත් වේදිකාවක් බවට මේ අසුන්ගෙන සිටින ඔබ වත්මනෙහි ජීවමාන සාක්ෂිකරුවන් බවට ඔවුන්ගේ අනාගත සහතිකයට වෙන්කොට තබා ගනිමිනුයි මේ හැන්දෑව වෙන් වෙන්නේ ඒ නිසයි මට පෞද්ගලිකව මේ තරම් සතුටු රණුගිට පෞද්ගලිකව මේ තරම් සතුටක් දැනෙන්නේ අපි දෙන්නට වඩා කොයි තරම් නම් සතුටක් මේ තුරුණු ශිල්පීන් පස් දෙනාට දැනෙනව ඇතිද ඒ ශිල්පීන් වටා රැඳුණු මේ මව් පියවරුන්ට මේ ඔවුන්ගේ හෘද සමීපතමයන්ට දැනෙනවා ඇතිද ඒ ආදරයත් එක්කයි අරංගේත්‍රම් උලෙලක වඩාත් වර්ණවත් හැන්දෑව මේ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ අපි සූදානම් වෙන්නේ මේ තුරුණු ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනාගේ අරංගේත්‍ර මුලෙලෙහි වරදනාට්‍යම් මේ කූට ප්‍රාප්තියෙහි ඔවුන්ගේ අද මේ එළිදැක්මෙහි
මේ සියලු අවස්ථාවන් වඩාත් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක නටරාජ් පූජාව වෙනුවෙන් යොමු වන්නට නටරාජ් දෙවියන් උදෙසා මේ සියලු සත් චේතනාවන් ඉහලින්ම දිනේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි හැමදිනාම මේ පූජාවට එකතු වෙන වෙලාව අපි ගෞරවයෙන් ආරාධනා කරනවා තිරුමලීපි දිව්‍ය රූප ශර්මා අපේ පූජකතුමන් දැන් මේ වෙනුවෙන් සූදානම් වෙන වෙලාව Join us as we come together to offer our prayers to Lord Nataraja. We are honored to announce the Nataraja Puja conducted by the Thirumalai P. Divya Rupa Sharma. Oh,
සාර්ථක වේවා සුබදාමේ ආශිර්වාදයක් සියලු යහපත් ආශිර්වාදයක් මේ හැන්දෑව තුල පවතිවා කියන සත් ප්‍රාර්ථනාවත් එක්කයි මේ නටරාජ් පූජාවෙන් ලැබෙන මහ ආශිර්වාදයක් එක්කයි ಭರತනාට්‍යම් ඒ අග්‍රතම අද Tamanගේ දක්ෂතාව නිල්දක්මන මේ තුරුණු ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනා එකතු වෙලා මේ හැන්දෑව එකතු කරගන්නේ අප සූදානම් වෙන්නේ මේ හැන්දෑවෙහි සපැමිණි ඔබ හැම දෙනාමත් අද හැන්දෑව අද හොඳම දවස ඔබ එනවා නම් කියලා මහ ගොඩක් දෙනෙක් විශ්වාස කළා. මේ විශ්වාසය ඉහලින්ම ආරක්ෂා කරගෙන ඔබ හැම දෙනාම ඇවිත් පොරණ රාජකීය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ මේ අසුන් මත අසුන්ගෙන ඉන්නවා. අපි තවත් ඇයි කල් වේලා ගන්නේ ඔබ හැම දෙනාවම පිළිගනිමින් මේ පිළිගැනීමේ කතාව සිදු කරන්නේ ආදේවි රංගායතනයේ ಭರತනාට්‍යම ආචාර්යවරිය අද හැන්දෑවේ මේ පස් දෙනාගේ කථානායකයන් පස් දෙනාගේ මුල් ගුරුතුමිය ශාස්ත්‍රපති දිලිනි සංකේතා බෙන්තරගේ ගුරුතුමිය විසින් Before we begin, let's welcome Guru Mata Dilini Sanketa Bendarake to grace us with her presence and deliver the welcome speech. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මාදේවි රංගායතනය දෙවනි වරට ඉදිරිපත් කරනු ලබන අරංගේත්‍රම් උත්සවයයි මේ. අපේ රංගායතනය වෙනුවෙන් මා වෙනුවෙන් මගේ සිසු දරුවන් වන චුලක්ෂි, උදානා, යෙනුරි, චෙනාලි හා චමිඳු වෙනුවෙන් අපගේ ගෞරවණීය ආරාධනය පිළිගෙන මෙහි සැපමෙනි
ඔබ සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අරංගේත්‍රම් යනු ශාස්ත්‍රීය භරතනාට්‍යම් නර්තන ශෛලිය හදාරන ශිෂ්‍යාවක හෝ ශිෂ්‍යයෙකු සිය නර්තනය පළමු වතාවට තම දෙමාපිය ඥාති හිත මිත්‍රාතින් ඉදිරියේහි රඟ දක්වන අවස්ථාව. ඉතින් මෙවැනි කාර්යයක් ඔබ ඉදිරියට ගෙනෙීම ඇත්ත වශයෙන්ම දරුවෙකුට ඒ කියන්නේ නර්තනය හදාරන දරුවෙකුට පහසු කාර්යයක් නෙමෙයි බොහෝ කැපකිරීම පුහුණු වීම දරා ගැනීම සියල්ලක් අභිමුවෙහි බොහෝ මහන්සියෙන් ඉදිරිපත් කරන අවස්ථාවක් මේ ඔවුන්ගේ ජීවිතයේ අවුරුදු 5ක් 6ක් වගේ කාලයක් මේ වෙනුවෙන් ඔවුන් කැපකිරීම් කරලා තියෙනවා ඒ සියල්ලෙහි අවසන අද ඔබ ඉදිරියේ මේ රඟ දැක්වීම පළමු අවස්ථාව නිසාවෙන්ම සමහර විට අප අතින් සුළුසුළු වැරදි අඩුපාඩු තිබේවි නමුත් මැද සිටින් දරා ගන්නයි නම් මැනවයි ඉල්ලා සිටිමින් ඔබ සියලු දෙනාම නැවත වරක් ආදරයෙන් සාදරයෙන් මේ අවස්ථාවට හදවතින්ම පිළිගන්නවා ස්තුතියි බේබි මිසුති අද හැන්දෑවේ මේ කතානායක නායිකාවන් පස් දෙනා තුරුණු නර්තන ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනාගේ සාර්ථකත්වයේ පිටුපස සිටින දවන්තම වෘක්ෂයයයි ශාස්ත්‍රපති දිලිනි සංකේතා බෙන්තරගේ ගුරුතුමිය මාදේවි රංගායතනයේ අද ඇය යටතේ භරතනාට්‍යම් ප්‍රගුණ කරලා මේ සන්ධ්‍යාව වර්ණවත් කරගන්නට එකතු වුණු මේ තුරුණු නර්තන ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනා ඔබ සුළු මොහොතකින් වේදිකාවට එකතු වෙන වෙලාව අපි දැන් පුංචි වෙලාවක් අරගන්නවා ඒ වෙලාව අරගන්නේ සුවිශේෂ කටයුත්තක් වෙනුවෙන් ඒ භරතනාට්‍යම්හි ශ්‍රී ලාංකික මුල් ගුරුතුමියව අපි හෘදයාංගමව සිහිපත් කරන්නට සූදානම් වෙන වෙලාව As we gather to commemorate this special occasion, let's take a moment to honor the memory of the cherished soul who have left an indelible mark on our hearts and our dance community, Guru Mata Padmini Dahanayake. Rajya Sammanalabhi Praveena Narthana Shilpiniya Padmini Mahanil Dahanayake Mahatmiya. Me Bharatanatyam me Abhiyogatmaka Kala Vakavanuvaka ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස ඇය භරතනාට්‍යම් හි ලාංකික මුල් ගුරුතුමිය විදිහටයි අප හඳුනාගන්නේ ඇය වෙනුවෙන් මේ වේදිකාවේ යක් මොහොතක් වෙන වෙන වෙලාව ඒ වගේම ඇයට නමස්කාර කරන්නට අප මේ පූජාවත් සමග මේ වේදිකාව යම් මොහොතකට විවර කරන වෙලාව අපි ආරාධනා කරනවා ශාස්ත්‍රපති දිලිනි සංකේතා බෙන්තරගේ ගුරුතුමිය ඇතුළු ඇගේ මේ දරුවන්ට අපි ආරාධනා කරනවා වේදිකාවට ඇය නමස්කාර කරන්නට පද්මිනි මහනිල් දානායක මුල් ගුරුතුමිය නමස්කාර කරන්නට එකතු වෙන වෙලාව ඒ වගේම දිලිනි සංකේතා බෙන්තරගේ ගුරුතුමියට නර්තනය හැදෑරූ සශිනි දියණිය මිට දිනවලින් ගත්තොත් ඉතාම කෙටි කාලයකට පෙර ඇය හදිසි රෝගී තත්ත්වයක් එක්ක ජීවිතයෙන් සමුගත්තා ඇයවත් අපි මේ වෙලාවේ ඉතාම ලෙන්ගතු හෘදයාංගම සේවත් කරනවා පද්මිනි මානිල් දානායක ගුරුතුමිය 1942 මාර්තු මාසේ 8 වෙනිදා කොළඹදී උපත ලැබුවා ඇය කුඩා කාලයේ ඉඳන්ම නර්තනයට දැක් වූ සුවිශේෂ දක්ෂතාවත් එක්ක ඇය මේ ලක්මාතාවට අප්‍රමාණ වටිනාකම් මහ ගොඩක් එකතු කරලා වසර 82ක් ආයු වළඳලා ඇය දැයින් සමුගත්තා ඇයව මේ වෙලාවේ සිහිපත් නොකර කොහොමද පද්මිනි මානෙල් දානායක ගුරුතුමියට අපේ වන්දනය අපේ
හැමදිනාගෙම ඇය පැතූ නිවීම හිමි වේවා සශිනි සොයුරිය ඇතුළු හැමදිනාටම කියා ප්‍රාර්ථනා කරමින් අපි මේ තුරුණු නර්තන ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනා වේදිකාවට දැන් එකතු කරන්නට සූදානම් වෙන වෙලාව ඔබ හැමදිනාම අද හොඳම දවස හොඳම සන්දහාව කියලා විශ්වාස කරපු නිසාම අප සූදානම් වෙන්නේ පුෂ්පාංජලි නර්තනය දැන් වේදිකාවට ගෙනෙන්නට දෙවියන් උදෙසා වන්දනයක් ලෙසත් ගුරුදේව වන්දනයක් ලෙසත් ඉතාම ගෞරවයෙන් නිර්මාණය කරගන්නට යෙදෙන මේ අපූරු නර්තනාංගය තුරුණු නර්තන ශිල්පියෙක් ශිල්පිනියක් තමන්ගේ අරංගේත්‍ර මුලලක මුල්ම නර්තනාංගය ලෙස හඳුනා ගන්නවා අද මේ පුෂ්පාංජලි නර්තනය ගම්භීර නාට්‍ය රාගයට එවැගේම ආදි තාලයට අනුව දැන් වේදිකාවට මේ අද හැන්දෑවේ කතානායකයන් පස් දෙනා ශිල්පිනියන් සිව් දෙනෙක් එක් ශිල්පියෙක් දැන් වේදිකාවට එකතු කරන වෙලාව The performance begins with Pushpanjali, an offering where the artist salutes the god, guru, and the audience, serving as a warm-up for the upcoming vigorous performance. The raga is Gambhira Natte, the thala is Adi. Following this, the dancer will present Alarippu, a captivating sequence of movements resembling the blooming of a flower serving as both a warm-up and a gesture of respect to God, Guru and the audience. Ragam, Kalyani, Thalam, Mishra. Malpohuttuak vipena kare nirmane vina Pushpanjali nartane in pasuva Alarippu nartane at own vedikavate ekatu karana ada ape atpalasan prasade ekatu vena tana dan api balanna sudanam vena tanai.
நாயனோடு தேவர் சுரருலகாடும் வகையோ சிறை மீன ஆடும் மயிலினில் ஏறியவர்கள் சூட வர வரும் கிளையோனே ஆடும் மயிலினில் ஏறியவர்கள் சூட வர வரும் கிளையோனே சூதமிகவள சோலை வரில் சுபாவி மலைதனில் உரைவோனே சூதமிகவள சோலை வரில் சுபாவி மலைதனில் உரைவோனே சூரன் உடல வாரி சுவரிடம் வேலை விடவன பெறும் சூரன் உடல வாரி சுவரிட வேலை விடவன பெறும் ஆதி மதி நதி போது மணி சடை நாதன் அருளிய குமரே பாகு கனி மொழி ආරම්භයට ඔහොම අත්පුඩියක් ඇතිද කියලා මට හිතුණා. කොමිසුදී චුලක්ෂි උදානා යෙනුරි චනාලි සහ චමිදු අද හැන්දෑවේ කතානායක නායිකාවන් පස් දෙනා ඒ හැන්දෑව නිර්මාණය කරගත්ත භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදායෙන් ඔවුන්ගේ මාදේවි රංගායතනය තුළ ශාස්ත්‍රපති දිලිනි සංකේතා බෙන්තරගේ ආචාර්යතුමියටදී ගුරුතුමියටදී තමන්ගේ භරතනාට්‍යයම හදාරලා ඔවුන්ගේ දක්ෂතාව නෙලිදක්වන්නට අද අරංගේත්‍ර මුලලක අසිරිය සමග මේ සන්ධ්‍යාව ඔවුන් වෙන් කරගත්තා. ඉතින් මේ සන්ධ්‍යාව වෙන් කරගන්නකොට රණුගි අද මේ හැන්දෑව මෙහෙම වර්ණවත් කරන මේ පිරිස ගැන මතක් නොකර කොහොමද අපි අද අපේ වාද්‍ය වෘන්දය සහ ගායන වෘන්දය වශයෙන් එකතු වන්නේ මේ සියලු කටයුතු වලදී නිර්මාණාත්මක රංගන දායකත්වය සහ මේ නර්තන දායකත්වය විශාරද දිලිනී සංකේතා බෙන්තරගේ එවගේම අද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා අබේනායක අද මේ වාද්‍ය වෘන්දය සහ ගායන වෘන්දය සමග එකතු වෙනවා. ඒ වගේම ආචාර්ය අරුණන් අරුණෙන්තින් එකතු වෙනවා අද ගායනයෙන්. ඒ වගේම මෘදංගම් වාදනයෙන් එකතු වෙනවා ශ්‍රී තිරුමාලේ පි දිවිරූපා ශර්මා අපේ ප්‍රවීණ මෘදංගම් වාදන ශිල්පියාණන්. ඒ වගේම අද වයලින් වාදනයෙන් ශාස්ත්‍රපති ශ්‍රී එස් ත්‍රිභාරන් මහත්මා එකතු වෙනවා. මේ හැම දිනාටම අපි උණුසුම් මත්පල සම්ප්‍රසාදයක් දැන් එකතු කරන වෙලාව. අපි සූදානම් වෙන්නේ ප්‍රිය හිතවතුනි මේ හැන්දෑව තවත් වර්ණවත් කරමින් මේ තුරුණු නර්තන ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනා යලිත් ජතිස්වරම් නර්තනයත් සමග වේදිකාවට එකතු කරන්නට. ජතිස්වරම් නර්තනය කියලා අපි හඳුනා ගන්නේ භරතනාට්‍යමෙහි භාව දැක්වීමකින් තොර වූ නෘත්‍ය නර්තනාංගයක් ලෙසයි. මේ නර්තනාංගය අලාරිප්පු නර්තනාංගය සමග සංසන්දනය කරන්නකොට
තරමක් දුරට සංකීර්ණ නර්තනාංගයක් ලෙසයි අප හඳුනා ගන්නේ. ජතිස්වරම් නර්තනාංගය කිසියම් රාගයකට අනුව සැකසුණු ස්වර මත පිහිටා ජති නැටීම සිදු කරනු ලැබීමක් මේ නර්තනාංගයෙන් අපට හඳුනා ගන්නවා. මේ පල්ලවි අනුපල්ලවි සහ චරණම් කිහිපයකින් සමන්විතවයි සිදුවන්නේ ජතිස්වරම් නර්තනාංගයේ බොහෝ විට භරතනාට්‍යම් ප්‍රසංගයක ඉදිරිපත් කිරීමේ අනුපිළිවෙලෙහි දෙවන හෝ තුන්වන ස්ථානයේ රඳවා ගන්නවා. අද දිනේ අරබි රාගයට ආදි තාලයට මේ ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනා දැන් නැවතත් වේදිකාවේ. Let's move on to the next performance of this evening, Jatiswaram. A captivating rich item in Bharatanatyam where intricate movements set to a raga convey no specific theme. With complex footwork and hand gestures, it features memorizing postures and dynamic endings comprising Pallavi, Anupallavi and Charanam sections. It showcases the dancer's skill in rhythmic execution, Ragam, Arabi, Thalam, Adi. Sani da da ba ba ma ga ri ri sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da sa, Sani da ba ma da ba ma ba da
سوندر كالا بشبيديالي نرثنها نرثي بيتي بيتا دي بدي مهجري سمان كمارا تونغ مهما دن ميبدي كابي مونو بجيترا تويات و بهمدي نعبد عمانتر نيكرا نبيلعب Please welcome our esteemed guest of honor Professor Saman Kumara Tunga to share a few words with us Guru Brahma Guru Vishnu Guru Devo Maheshwara Brahma Vishnu Maheshwara නැත්නම් ඊශ්වර ශිව මේ උතුම් සංකල්පය අපිට දායාද වුණේ ಭಾರತින් ඒ සංකල්පය මූලික වෙන්නේ ලෝකේ නිර්මාණේ බ්‍රහ්ම විෂ්ණු ලෝකේ පැවැත්ම ඊළඟට පැවැත්මත් එක්ක ඊට පස්සේ විනාශේනේ සියල්ල නැසින බව කියනවා ඊශ්වරගේ ඉතින් මේ ත්‍රි සංකල්පය තමයි ಭಾರತයේම හිටපු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපාද ස්ථಿತಿ භංග කියලා උපදිනවා පවතිනවා නැති වෙලා යන ඉතින් මේ සං උදාර සංකල්පේ මුල් කරගෙන තමයි ಭಾರತයේ බොහෝ ශාස්ත්‍ර මුල් වෙලා තින්නේ අපිටත් පාදක වෙලා තින්නේ අපේ ලංකඩටත් මුල් වෙලා තින්නේ මේ ඇදහිම ඉතින් නටරාජ් නර්තනයේට අභිෂේක වන්න නැත්තම් නෘත්‍යයේ නැත්තම් ඒ කලාවේ අධිපති උන්වහන්සේට নমස්කාර වේවා විශේෂයෙන් අද මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධව මාදවි රංගායතනයේ අපේ ප්‍රධාන අද මේ කාර්යයේ භූමිකාව රංගන අපේ මේ මහාචාර්ය සම්මානිත මහාචාර්ය අපේ ගුරුතුමා ලයිනල් බෙන්තරගේ ගුරුතුමාණන්ගේ දියණිය දිලිනි බෙන්තරගේ ආචාර්යතුමියට මගේ ස්තුතිය ප්‍රථමයෙන් ප්‍රකාශ කර සිටිනවා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන අපේ සම්මානිත මහාචාර්ය ලයිනල් බෙන්තරගේ අපේ ගුරුතුමනි ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිමාලි රණවීර ආචාර්යතුමියනි ඒ වගේම ආචාර්ය දීපාල් ගුණසේන ආචාර්යතුමනි ඒ වගේම අපේ සියලුම දෙනාගෙන් අවසරයි ඒ වගේම මගේ හිතවත් අපේ විශ්වවිද්‍යාලයේ අරුණන් ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ තිබාහරන් ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේම තමයි ශර්ම හිටියේ දැන් වෙනත් විශ්වවිද්‍යාලයක හිටියට එතුමා ඒ වගේම ආචාර්ය අපේ විශ්වවිද්‍යාල ආචාර්ය පවිත්‍ර බේනායක මහත්මියතුළු අපේ ශිල්පී වාද්‍ර වෘන්දයේ සියලු දෙනාගෙන් අවසරයි ඒ වගේම මගේ හිතවත් හර්ෂ වික්‍රමතුංග කතිකාචාර්යතුමාතුළු ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පැමිණි සියලුම ආචාර්යවරුන් මහාචාර්යවරුන් ඇතුළු හොරණ ප්‍රදේශයේ මේ අපේ අද අභිෂේක ලබන දිනවරුන්ගේ දෙමව්පිය
වරු ඇතුළු සියලුම ඥාතිවරු ඇතුළු පොරණ ප්‍රදේශයේ කලාකාමී හිතවත් සියලුම දෙනාගෙන් අවසරයි. ඉතින් මම ඇත්තටම හොරණ කියන ප්‍රදේශයට හරිම කැමති අපි ආදරය කරන පළාතක් මොකද හොරණ කිව්වහම අපිට දකින්න ලැබෙන්නේ කලාව තමයි මතක් වෙන්නේ. හොරණ හැම ගෙදරක්ම කලාගාරයක්. අපි දන්න අපේ දන්න අපේ ලයනල් බෙන්දරකෙස්සගේ ගෙදරට ගියත් ඒ වගේම අපේ මේ සියලුම වටපිටාවේ ඉන්න අපේ හිතවත්තු ඉන්නේ ඒගොල්ලන්ගේ ගිනිවස් වලට ගියාම ගෙදර ඇත්තටම හරිම කලාත්මකයි. මම හිතන්නේ ඒකට මුල් වෙලා තියෙන්නේ තිබහරන් මහත්මයා මේ අපේ ලංකාවේ රබින්නාත් ආගෘතුමා පැමිණි ස්ථානයක් තමයි මේ අපේ යාබද තියෙන අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අයිති භූමියක් තමයි දැන් අපිට නැහැ. ඒ කාලේ ඒගොල්ලෝ නැති කරගෙන ඒ ස්ථානයේ තමයි එතුමා ඇවිදලා ඒ අවස්ථාවේ ඇතිච්ච ප්‍රබෝධය නිසා තමයි අපේ මේ හොරණ කලාකාරයෙක් බවට පත් වුණේ. ඉතින් මේ ඉන්න සියලුම දෙනා මේ හොරණ ප්‍රදේශවාසී සියලුම දෙනා ඇත්තම කලාකාරයෝ. ඉතින් ඒ සියලු දෙනාටම අපේ ගෞරවය මේ ප්‍රකාශ කර සිටිනවා. මොකද මෙහි තියෙන ඒ කලාවේ ගුණසූන්ද තවමත් වාහනවල යනකොට පාර යනකොට අපිට දකින්න පුළුවන්. ඉතින් අද මේ කාර්ය ඉෂ්ට කරන්න දිල්ලි බෙන්දරකගේ මහත්මිය වෙහෙසුණු හැටි අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද එතුමියගේ ගුරුතුමිය ආචාර්ය මානෙල් පද්මිනී දහනායක මැතිණිය ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒත් මම නම් භරතනාට්‍යම් ප්‍රගුණ කරලා නැහැ. භරතනාට්‍යම් ඔය මූලික අභ්‍යාස තමයි අපි පුහුණු වෙලා තියෙන්නේ. නමුත් අපි ඒක දිගට ප්‍රගුණ කරේ නැහැ. අපි වෙනත් විෂයන් තමයි ප්‍රගුණ කරේ. කතකලී නර්තනය අපිට ප්‍රගුණ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ පද්මිනී මිස්කින් මට නැටුම් ඉගෙන ගන්න හම්බුනේ නැහැ. නමුත් එතුමිය මම ඉතාවත් ළඟින් හැමදාම ඇසුරු කරා. කියන්නේ දවසකට දෙපාරක් විතර අපි දුරකථනයෙන් කතා කරනවා. ඒ වගේම මගේ මව් කෙනෙක් හැටියට මම සැලකුවේ එතුමිය. එතුමියට අවසාන ගෞරවවත් පූර්වක සම්මානයක් පිරිනමේ මගේ අතින් මගේ අධ්‍යනාංශයේ මුල් කරගෙන තමයි ඉතින් ඒ එතුමියගේ ආදරණීය ගෝලෙක් තමයි අපේ දිලිනි බෙන්තරගේ මේ ආචාර්යතුමිය. එතුමියගේ කුඩා කාලයේ සිටන් අපි මේ නර්තන දැකලා තියෙනවා. එතුමියගේ මේ පර්ෆෝමින් දැකලා තියෙනවා. ඒවා ඉතාමත් ශාස්ත්‍රීයයි හරබරයි. ඒ වගේ ආචාර්යතුමියකකින් මේ දරුවන්ට ඉගෙන ගන්න ලැබීමත් ඉතාමත් වටිනවා. ඉතින් අද දින මේ අවස්ථාවේ අභිෂේක ලබන මේ අර ඒ පුතණුවන් චමින්දු පුතායතුළු ඒ වගේම චුලක්ෂි දියණිය උදාන මෙත්මිනි දියණිය ඒ වගේම යෙනුරි දියණිය චෙනාලි දියණිය මේ අය දීර්ඝ කාලයක් මේ නර්තනයේ ප්‍රගුණ කරලා ඒකේ අභිෂේකය තමයි අද අපි ලබන්නේ. ඉතින් ඔබ දකින්න ඇති මේ අවස්ථාවේ චාරිත්‍ර ගණනාවක් ඉෂ්ට කරා. මේ චාරිත්‍ර මුල් වෙලා තියෙන්නේ අපේ Hindu ඇදහිලි විශ්වාස මුල් කරගෙන අපේ ඒ දේව වන්දනේ මුල් කරගෙන ඒ වයින් ඒ කලාවේ තියෙන හරය ඒ වගේම ඒ ජාතියක් වශයෙන් තියෙන වැදගත්කම ඒ වගේම ඒවයි තියෙන ආචාර ධර්ම පද්ධතියක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මේ අපේ කලාවේ තියෙන ශ්‍රේෂ්ඨ බව. ඉතින් භරතනාට්‍යම් කියන්නේ ලෝකෙ පිළිගත් ඉහළම තලයේ ශාස්ත්‍රීය නර්තනයක්. මම කියන්නේ ශ්‍රී ලංකාවේ නටුම් වලට එහෙම වෙලා නැහැ කියලා. නමුත් ශ්‍රී ලංකාවේ නටුම් වලටත් වඩා භරතනාට්‍යම් තමයි ලෝකයේ අදියේ නෙමෙයි අතීතයේ සිටම ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන ශාස්ත්‍රීය කලා නර්තන ක්‍රමයක්. මේ කියන්නේ ඩාන්ස් ආර්ට් කියන එක උපරිම වශයෙන් ගැබ් වෙලා තියෙන ක්‍රමයක් තමයි භරතනාට්‍යම්. ඉතින් මේ ඔබ දකින්න ඇති මේ කර්ණාටක සංගීතය නැත්නම් මෙතුමන්ලගේ ඉදිරිපත් කිරීම මෘදංගම් වාදනය ඒ තාල් පද්ධතිය ඒවායේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන නැටුම් වල වගේ තාල පද්ධතිය වගේම ඊටත් ඔබට ගිය ඉතාමත් ගැඹුරු තාල ක්‍රමවේදයක්. ඉතින් මේ ශාස්ත්‍ර ප්‍රගුණ කරවීමෙන් මේ දියණිවරු ලැබපු පන්නරය අපිට මේ වේදිකාවෙත් දැක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒගොල්ලන්ගේ අර මූලික පුෂ්පාංජලි නර්තනයේදීම අපිට ඒ අයගේ තියෙන ශක්්‍යතාව හඳුනා ගන්න පුළුවන්. ಭಾರತයේ තියෙනවා මතයක් භරතනාට්‍යම් බැරිනම් විවාහයට සුදුසු නෑ කියලා. එහෙමකත් මම හිතන්නේ එහෙමකත් කතාවක් තියෙනව නේද? එහෙම තියෙනවද? ඔව්. ඉතින් මොකද ඇත්තටම විවාහයේදී භරතනාට්‍යම් පුළුවන්ද කියලා අතීතේ බලලා තියෙනවා. එහෙම තියෙනවද පවිත්‍ර මිස් ඇත්තද? මම දන්නේ ඔබතුම ඉල දන්නව ඇත්ත. නමුත් එහෙම අපි අහලා තියෙනවා. ඉතින් නෘත්‍ය නැත්තම් නාට්‍යම් නැත්තම් ඒ වගේ අදහස් ප්‍රකාශනය කරන මේ නර්තන ක්‍රමය නැත්තම් මේ නාට්‍යම් භරතනාට්‍යම් වලින් හඳුන්වන්නේ මේ නර්තන ක්‍රමය ප්‍රගුණ කරලා තිනවන නම් ඒ අයට අනෙකුත් නර්තන ක්‍රම ඉගෙන ගන්න බොහොම පහසුයි.
ඔබදන්න අපේ රටේ නටුංගල මූලික අක්ෂරය තමයි තජ්ජිත්තොන්නම්. නමුත් භරතනාට්‍යම් වල මූලික අක්ෂරයත් තජ්ජිත්තොන්නම් නේද ශර්මා? ඒතර අපේ මම කි මම අපි පිළිගන්නවා අපේ නටුම් වලටත් පාදක වෙලා තියෙන භරතනාට්‍යම් කියලා මේකට සමහරක් විරුද්ධ වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. නමුත් භරතනාට්‍යම් මුල් වෙලා තියෙන්නේ ඔබ දැක්කහම අනුරාධපුරයේ පොළොන්නරුවේ ගිහාම ගල්කටයන් වල තියෙන්නේ සියල්ලම භරතනාට්‍යම්. ඊළඟට ඔය මෑත කාලීන වෙනකොට තියෙන ඔබ දකින්න ඇති දැඩිගම කොටවෙහෙරේ තියෙන ඇත්පහණේ තියෙන කැටයම් ටික ෆොටෝ එකක් කරන් ලං කරලා බලන්න ඒ ඉන්නේ භරතනාට්‍යම් කාන්තාවක්. ඒ වගේම ගාන පටහවාදකෙක් ඉන්නවා. මං හිතන්නේ තලි අර නට්ටුවංගම් මේ අතේ තියෙන අර තාලම්පොට වාදකෙක් ඉන්නවා. ඉතින් මේ කලාවන් තමයි අපේ රටේ මුල් වෙලා තියෙන්නේ. අපේ රජවරු ප්‍රගුණ කරලා තියෙන්නේ, ප්‍රකට කරලා තියෙන්නේ, පරපුරෙන් පොට පවත්වාගෙන වෙලා තියෙන කිසේ භරතනාට්‍යම්. ඉතින් අපේ නැටුම් වලටත් මේවා පාදක වෙලා තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. තජ්ජිත්තොන්නම් මේ කිව්වේ තජ්ජනකිට ඔය කිව්ව වචන සේලම අපේ නැටුම් වලත් භාවිතා කරනවා. නමුත් අපේ නැටුම් වල ශාස්ත්‍රීය පදනම මුල් කාලයේ වෙනකොට නැති වෙලා තියෙනවා විවිධ වකවාණු වල. මොකද රාජ්‍ය අනුග්‍රහයක් ලැබිලා නැහැ ලංකාවේ නැටුම් වලට. ඒක නිසා රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙන්නේ නටපු අයට විතරක් පමණයි. ඒ කියන්නේ ලස්සන ගෑල්ලමක් කරනවා නම් ඔහුට රජතුමා අඬ ගහලා වරප්‍රසාද දීලා ගම්වර දීලා එතුමාගේ සේවය යොදවා ගන්නව ඇරෙන්න නැටුම ආරක්ෂා කරලා නැහැ කොහෙවත්. පුස්කොළ පොත්වල ලියලා මුකුත් කරලා නැහැ. එහෙම තිබුණා නම් අපිට පොත්පත් රාශියක් තියෙන තුන මේ වෙනකොට රජවරු එහෙම කරලා නැහැ. අද වර්තමාන ආණ්ඩුවත් එහෙම තමයි. ඉතින් ඒගොල්ලොත් මේව දන්නේ නැහැ. ඒගොල්ලන්ටත් ඕනි මොනවා හරි චොකා බයිල එකක් නග්වා තියලා ඒක ප්‍රොමෝට් කරන්න ඇරෙන්න මේවා ගෙන යන්න කියලා එහෙම ක්‍රමවේදයක් නැහැ. මේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තමයි මේ ආචාර්යවරු තමයි මුල් වෙලා මේවා ඇදගෙන ඉන්නේ. මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යතුමියලා ඉන්නවා මෙතන. කැලණි විශ්වවිද්‍යාලයේ වගේ ආචාර්යවරු තමයි මේවා රැකගෙන ඉන්නේ. මේ ආචාර්යවරු තමයි මේවා රැකගෙන ඉන්නේ. ඉතින් මේ දියණියන්ගේ දක්ෂතාවයන් මේ ලැබපු පන්නරේ ඒ අය දිගින් දිගටම මේ ශාස්ත්‍රයේ නියැලිලා මේ තව තවත් විවිධ ක්ෂේත්‍රවලට යන්න පුළුවන්. ඒගොල්ලන්ට විවිධ යන්න අවස්ථා තියෙනවා. අපි දන්නවා අපේ රටේ ඉන්න බොහෝ වෛද්‍යවරු නර්තනයේ හදාරපු අය ඉන්නවා. භරතනාට්‍යම හදාරපු අය ඉන්නවා. ඊළඟට සංගීතය හදාරපු අය ඉන්නවා. ඉතින් సౌందර්යය නැතුව අපිට ගමන් කරන්න බෑ. මොකද సౌందර්යයෙන් තමයි අපේ නිර්මාණ චින්තනයේ නිර්මාණ ශක්තිය අපිට ලබලා දෙන්නේ. ඒ సౌందර්යය විඳ ගන්න බැරුව අපේ කාර්යයන් කරන්න අමාරුයි. පාරේ වාහනයක් පදවන්නත් సౌందර්යාත්මක නිර්මාණාත්මක චින්තනයේ තියෙන්න ඕනේ. එහෙම නැතුව ගමන් කරන්න අමාරුයි. ඉතින් නිර්මාණ චින්තනයේ නැති කාර්යයක් නැහැ. වෛද්‍යවරයෙකුට ශල්‍ය කර්මයක් කරන්න නිර්මාණාත්මක චින්තනයේ තියෙන්නේ. මොකද හෘද වස්තුව හැමෝගෙම පපුවේ වම් පැත්තේ නෙමෙයි පිහිටන්නේ. සමහරවගේ පපුව මැද පිහිටනවා. ඉතින් හදිසිය බයිපාස් එකක් ගිහිල්ලා මේ ඔපරේෂන් කරනකොට නිර්මාණාත්මක හැකියාවක් නැත්තම් මේ අර පරණ තැනම හොයයි හાર્ට් එක තියෙන තැන තියනවාද කියලා. ඒකට ලෙඩා මැරලා ඒක ඒ වගේ නිර්මාණ හැකියාව තියෙනුනේ හැම එකටම. ඒක වෛද්‍යවරු අපිට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මෙතනත් ඇති වෛද්‍යවරු සමහර විට ඉතින් කලාවෙන් තොරව නැත්තම් මේ නර්තනයෙන් තොරව ජීවියක් පවතිනවා නම් ඒක අඩුපාඩුවක්. බොහෝ අඩුපාඩුවක්. මොකද රසඥතාවයේ වර්ධනය වෙන්න ඕනේ. ඉතින් මේ කාර්තව්‍ය මේ කාරණය නැත්තම් මේ අරංගේත්‍රම් රංගනය ඉදිරිපත් කරන්න දීර්ඝකාලීන කැපකිරීමක දීර්ඝකාලීන මහන්සියක ප්‍රතිඵලයක් හැටියට අපි දකිනවා. ඉතින් මේ ස්ථානයටපත් වෙන්න නැත්තම් මේ අභිෂේකය ලබන්න මේ අය සියලු දෙනාම එකා වගේම ගුරුවරයත් නැත්තම් ආචාර්යවරයත් එක්ක එකට ගමන් කරන්න යුතුයි. ආචාර ධර්ම වලට එකඟව ආචාර ධර්ම රකිමින් අපේ සංස්කෘතිය ආරක්ෂා කරමින් තමයි මේ කාර්යය ඉෂ්ට වෙන්නේ. ඉතින් ඒක තමයි අපේ ලෝකේ පැවැත්ම. ඉතින් මේ කාර්යයට උදව් උපකාර කර සියලු දෙනාටත් ඒ වගේම මෙතනට අද සම්බන්ධ වුණු සියලු දෙනාටත් ඒ වගේම අපේ වාද්‍ය වෘන්දය සපයන අපේ ආචාර්යවරුන්ටත් මගේ ගෞරවය පුද කරමින් ඒ වගේම මේ දරුවන් සියලු දෙනාගේ මේ ඉදිරිපත් කරන රංගන ඉදිරිපත් කරන අපේ අභිෂේක ලබන දරුවන්ගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්. Thank you, dear sir, for your insightful words. මාචාර්ය සමන් කුමාරතුංග මහත්මයා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය පීඨයේ පීඨාධිපතිතුමන් අපේ ආදරය පිළිගන්න බොහොම ස්තුතියි. මේ ආමන්ත්‍රණය වෙනුවෙන් අපි මේ හැන්දෑව නිර්මාණය කරගන්නෙම මේ තුරුණු ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනා. අද මේ සන්ධ්‍යාවේ මේ වේදිකාවේ දෙවන වතාවටයි ඔවුන්ගේ අරංගේත්‍ර මුලලකට එකතු වන්නේ. ඔවුන්ගේම අරංගේත්‍ර මුලලක
පළමු වතාව. හැබැයි මාදේවි රංගායතනයෙන් දිලිනි සංකේතා බෙන්දරගේ ගුරුතුමිය 2019 වසරේ මුල්ම අරංගේත්‍ර මුලලට සම්බන්ධ වෙනවා. මට මතක් වෙනවා මේ වේදිකාව එදත් කොයිතරම් වර්ණවත්ද කියලා. අදත් ඊට නොදෙවෙනි ලෙස වර්ණවත් වුණු මේ හැන්දෑවේ වේදිකාව අද තවත් ශිල්පීන් ශිල්පිනියන් මහ ගොඩක් එකතු වෙලා එදා හිටියේ එක ශිල්පියයි ඔහු සිළුණමින්තක රම්මුණි අද පස් දිනක් එකතු වෙලා මේ වේදිකාව වඩාත් වර්ණවත් කරන වෙලාව අප සූදානම් වෙන්නේ ගණේෂ කෞතුම් නර්තනාංගයට වේදිකාවේ ඉඩ කඩවෙන් කරන්නට කෞතුම් දෙවියන් පිළිබඳව රචනා කෙරුණු ගීත විශේෂයක් ලෙසයි මේ නර්තනයේදී යොදාගන්නේ මේ සාහිත්‍ය හා ජති සංයෝගයෙන් සැකසෙන නර්තනාංගයක් ලෙස අප හඳුනා ගන්නවා භරතනාට්‍යම් තුල ඇතම් අවස්ථාවන් වලදී භරතනාට්‍යම් මාර්ගම්හි ශබ්දම් වෙනුවට ඉදිරිපත් කිරීමක් ලෙසත් මේ කෞතුම් නර්තනය අපට හමු වෙනවා සම්ප්‍රදායිකව කෝවිල් වල විශේෂ අවස්ථාවන් වලදී හෝ උත්සව වලදී දෛනික චාරිත්‍ර වල කොටසක් ලෙසත් මේ කෞතුම් ඉදිරිපත් කිරීම සිදු කරනවා පෙරහරින් දේව පිළිම රැගෙන යන අවස්ථාවලදී දේවදාසීන් විසින් මේ කෞතුම් ඉදිරිපත් කර තිබෙන වගට අතීත සාක්ෂි සාධක අපට හමු වෙනවා ඉතින් මේ මීර මේ වේදිකාවට එකතු නොකර කොහොමද අප සූදානම් වෙන්නේ ඒ අපූර්ව නර්තනාංගය සමග එකතු වෙන්නට නඩේ රාගයට ආදි තාලයෙන් දැන් මේ ශිල්පි ශිල්පිනියන් පස් වෙනා යලි වේදිකාවේ This dance is a hum praise in diatis with rhythmic chatis. Now, a popular invocatory piece, it was traditionally part of daily rituals in temples in, during festivals. Originally performed by Devadasis during daily processions. Ragam, Natte, Thalam, Adi. தங்கி கிடத்தங்க
ශිල්පීන් ශිල්පිනියන් පස් දෙනා ක්‍රමයෙන් දැන් ඔවුන්ගේ දක්ෂතා තව තවත් තීව්‍ර කරමින් වැඩිම දරා ගැනීමේ කාලයක් එවැගේම මේ සියුම් භාව ප්‍රකාශනයන් නෘත්‍ය ප්‍රකාශනයන් හැමදේම සියුම්ව මේ ප්‍රේක්ෂකාගාරයට එකතු කරන වෙලාව ත්‍රිවිෂන් රූපවාහිනිය ඔස්සේ පියෝ ටීවී නාලිකා අංක 18න් මේ සජීව පටිගත කිරීම සිදු කරමින් තිබෙන වෙලාව අදුරු දිනයක පියෝ ටීවී නාලිකා අංක 18න් ත්‍රිවිෂන් රූපවාහිනිය ඔස්සේ මේ සමස්ත ප්‍රසංගයම මේ අරංගේත්‍ර මුලෙලම ඇසිදිසි මාධ්‍යකරණයක් ලෙස ඔබට දැක ගන්නට හැකියාව ලැබෙන වෙලාව. රණුගී අපිට මේ වෙලාවේ මාදේවි රංගායතනය අමතක කරන්න බෑ. Of course. Behind the radiant performances you are about to witness lies the nurturing embrace of Mahadevi Rangayathanaya. This esteemed institution, under the guidance of Professor Lionel Bentharage and Swarna Kalugampitiya, along with their beloved daughter Dilini Sanketa Bentharage, has been the steadfast shelter for our five talented disciples together. They have cultivated not just dancers but embodiments of grace and tradition. Mahadevi Rangayathane 2024 වසරේ අපට හමුවන නැවුම්ම අස්වැන්න මේ වේදිකාවේ ಭರತನಾಟ್ಯම් ශිල්පීන් ශිල්පිනියන් ලෙස දැන් වේදිකාවට එකතු වෙන වෙලාව සූදානම් වෙන්නේ වර්ණම් නර්තනයේ වේදිකාවට ගෙනෙන්නට මේ ජව සම්පන්නත්වය තරා ගැනීම මනාව නිර්මාණය කරගත් කායික මානසික ශික්ෂණය සමග අරංගේත්‍රම් ප්‍රසංගයකදී අපට හමුවන දීර්ඝතම සහ සංකීර්ණතම නර්තනාංගයයි වර්ණම් නර්තනය. වර්ණම් යනු දෙවියෙක් පාලකෙක් එහෙමත් නැත්නම් වීරයෙක් පිළිබඳ කෙරෙන වර්ණනාව හෝ විස්තරයයි. දීර්ඝ වේලාවක් නර්තනයේ යෙදෙන වර්ණම් නර්තනාංගෙන් මේ ಭರತ නර්තන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ භාව ප්‍රකාශනය, නෘත්‍ය ප්‍රකාශනය සහ ත්‍රිවිධ ලය අනුව නර්තනයේ යෙදීම, තාලාවබෝධය, ස්මරණ ශක්තිය, දීර්ඝ වේලාවක් නර්තනයේ යෙදීම සහ අංග චලනයන්ගේ ශුද්ධභාවය නර්තනයට අදාළ සාහිත්‍යමය වටපිටාව පිළිබඳ අවබෝධය ආදී ලක්ෂණ ගණනාවක් හොයා බලනවා, පෙන්눔 කරනවා, ඔබ ඔතන සිට නිරීක්ෂණය කරනවා. එබැවින් වර්තම් නර්තනාංගයෙන් ಭಾರತ නර්තන ශිල්පියෙකුගේ ශිල්පිනියෙකුගේ ප්‍රවීණත්වය කොයි ආකාරයෙන්ද යන්න අපට හඳුනාගත හැකි වෙනවා. විවිධ තාල සහ රාගවලට අනුව නිර්මාණය වී ඇති මේ නර්තනාංගය පල්ලවි, අනුපල්ලවි, චිත්තස්වරම්, චරණම්, චරණස්වර යන කොටස් වලින් යුක්තවයි නිර්මාණය වෙන්නේ. අරංගේත්‍රම් ප්‍රසංගයක පළමු භාගය වර්ණම් නර්තනාංගයෙන් අවසන් වන බවයි අතීතයේ සිට අප හඳුනාගන්නේ. Let's move on to the next performance, Mahadevi Varnam. This pivotal item in Bharatanatyam showcases the dancer's prowess in both Abhinaya and Ritta. With complex steps and ample room for expressions, it serves as a benchmark for a dancer's talent requiring stamina and concentration. Varnam, often praising deities, rulers or heroes, can embody the Sringara Rasa theme as the longest and the most intricate choreography in an Arangetram. It represents the dancer's mastery and typically marks the halfway point of the performance. The raga is Shankara Bharanam, thala is Adi. Chulakshi Udana Yenuri Chenali Samaga Chamidu Dan Obe Atpala Sanprasadya Tekka Vedikava. Na ra 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 ra
gutaka te gutaka ta tikita thum Swami,
ప్రమసి విరగములు సాగర కులో మునిగిరే Jesus.
ومسودي